වගසංග්‍රාමයකට අපි සූදානම් වෙලා සිටින්නේ ජනතාව වෙනුවෙන් ඕනම අවස්ථාවක වැඩ කරන්න කැමති ලබා දෙන්න ඕන හැම සහයක්ම ලබා දෙන්න සූදානම් වෙලා සිටිනවා. අතරලා තියෙන ඉඩම් සම්බන්ධයෙන් අපි මේ වෙනකොටත් හොයලා බලලා තියෙනවා. වගා සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩලය තියෙනවා. ඒ බටපිරිස් යොදවලා ඊට තමතර වමතර බටපිරිස් යොදලා අපි සූදානම් වෙලා තියෙනවා වගා කරන්න. මහානායක ස්වාමින්වහන්සේ කිව්වා අපිට වගාවන් සම්බන්ධයෙන් අමතරව අපිට දේ දෙන්න වෙයි කියලා. ඒක මම උන්වහන්සේගේ ඒක අනුමත කරනවා. මේ අතර යුද හමුදාවේ බඳවා ගැනීම සහ පුහුණු අකණ්ඩව සිදු කෙරෙන බවත් යුද හමුදාපතිවරයා පැවසුවා. බඳවා ගැනීම එලෙසම සිදු වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හමුදාවේ අවුරුද්දකට ගත්තොත් එම් විශ්‍රාම යනවා වගේම අනිත් පැත්තෙන් බඳවා ගැනීමත් සිදු වෙනවා. පුහුණුවීමත් සිදු වෙනවා. අපේ අවශ්‍යතාවයට අනුව විදේශ පුහුණුවීම සඳහා යනවා.